අයි බෝවන් සැදහැවත් සුපින්වතුනිි අද ධර්මාභී මංසල සමග අපේ නවාතැන් පොළවන්නේ යිතිහාසික ඇතුගල් පුරවරේ මල්ලෝ පිටිය ප්‍රාදේශය ලේකම් කොට්ටාස බලප්‍රදේශයේ බෝගමුව ධමිනිල්ධාරී වසමේ නැලව ගම්මානය පිහිටා තිබන සුන්දර විහාරස්ථානයක් වන සීපුුණවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ. මැදින් පුර පසලසක පෝයදිනේ නිමිති කරගෙන. රංගිරී මාධ්‍යජාලය අපි අද ඔබේ ගමට මෙ සුන්දර ගමට ගැමිණුණේ ඔබස් සමග ධර්මාභී මංසල වැඩසටහන සමත්ත ලෝකෙ අප පුරා බෙදාහරින්නට ඉතින් සෙදැහැවත් බෞද්ධ සුපින්වතුනිි අපි විසින් සංවිධානය කරන හැත්තේ හතරවන වැඩසටහන ලෙසයි අද මෙය ඔබේ ගමී සිට ගෙනේනු ලබන් මේ වැඩසටහන ඔබේ ගමට ගෙනීමේදී සීපත් කළ යුතුම වෙනවා ප්‍යහාරස්ථානයේ වැඩවාසයක් කරන මල්ලොපේටිය ශාස්සනාරක්ෂක බලමණ්ඩලී ප්‍රධාන ලේඛකාදීකාරයේ අතිගෞන්නේය පූජ්‍ය යෝද ඇලි ට්‍රේවත ගරු කටයුතු ස්වාමීන් වහන්සේ. උණොහන්සේ මහත්වේ සක් කැපකිරීමක් මෙදින කීපය පුරාවටම දරමින් ධර්මාභි මංසල මෙහි සිට ගෙනෙන්නට අපට සහයෝගී ලබා දුන්. ඉතින් අද උදෑසන අෂ්ඨාන්ගසේලයේ සමාදන්වී සැදැහැවෙතුන් බවට පත්වී සිටින ඔබ මීළඟට සූදානම් වන්නේ උතුම් ධර්මදේශනාවකට සහසම්බන්ධ වන්නට. අද ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටයුතු කනු ලබන සුපින්වතුන් වන්නේ H විජේරත්න බන්ඩා S ඒේ සමරප පෙරම මහතා Hඒ සේතා මාලනී යනායගේ නමින් මේ පර්ලෝගිය එ්ම් ජයසේන පියාණන්ට P බණ්ඩර් මැනිකේ මවට එච්චේ අප්පු හාමී පියාණන්ට Gඒ මැනික් හාමී මවට එවගේම කොසුමාවතී නැදම්මාට එච්චෙම් කිරිබණ්ඩා සොහොයුරාට එච්චම් ඥානවෙතී මැනිකේ මෑණියන්ට SH බන්ඩා පියානන්ට TM මුතුබණඩා මා මණ්ඩියට පින් අනුමෝදන් කිරීම. එමෙන්ම එසර් කඩිගමුව මහතා හා එච්චෙන් විනීතා කුමාරය හාමි මහත්මිය යන දෙපල නමින් මේ පර්ලෝගී දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම හා දරුවන්ට මුණුපුුරන්ට ආශිල්වාද කිරීමත්. කAD ඉඳුනු සස්සර දරුවා අද අටවන ජන්මදිනය සමරණව එආධනයේ දරුවාට අසිල්වාද කිරීමත්න් මෙම ධර්මදානයේ අද තේමාව වෙනම්. ඉතින් සැදැහැවත්න් බෞද්ධ සුපින්වතුනි අද ධර්මදේශනාව සඳහා දේශකයණන් වහන්සේ වසයෙන් වැඩම කර සිටෙන්නේ ඔස්කුල්ල සී සාක්්‍ය මොනින්ද්‍රාරා මාධීපති, මිල්ලව ධර්ම විජය මහපිරිවෙනි නියෝච්ජයේ පරිවේනාධිපති, මල්ලෝ පෙටිය ශාස්සනාරක්ෂක බලමණ්ඩලේ නියෝජ්්‍ය ලේඛගාදීකාරේ සාාස්ත්‍රපති රාජකය පණ්ඩිත අවසරයි නාවුල සුගතසිරී ගරු කටයිතු නායක ස්වාමන්වහන්සේ. ධර්ම දේශනාව සඳහා චාරිත්‍රාණුකෝලව දැහැත් පූජා කරමින් ආරාධනා කරන්නට මේ ඇරයුම අනුක්ටහය දක්වන ඒ සුපින්වතුන් වෙතයි. හඳයි සලු දෙනාම සාධනා දෙයක් පවත්වන්න. සාධසාදුූසා සිල් සමාදන්න වුණු අපි සෙදහැවත් පින්වත්තුන් තෙරුවන් පන්සිිල් සමාධන්බීම සඳහා තුන්වොතාවක් නමස්කාරය කියන්න. නමුෝතස්සේ භගවතු වරහතු සමා සම්බුද්ධස්ස.

Budang sarenang gajahami, buat sarenang gajahami, taman sarenang gajahami, taman sarenang gajahami, taman sarenang sarenang pi Buddhang Tutiang <getting mixed language> pibudang sarenang gaca tiangpidamang Saenang gacaami Duti ampidman sarenang gaca tiang pisanggang Saenang gacaami Tutiang pisangan sarenang gaca Raang pibudang Saenang gacaham phi dan sareangaczaා රතියන් පිදම්මං සරනangacza hamami yangdaman saenang gacamipatiang pisanggang sareang gacaami Pat yang pisgang saenang gacaami sarenega menang sangpunang ama bante panti pat wirreman රෙක්කාපදන් සමාධයාමි අනාතිපතාවරමණි සිකාපදන් සමාධයා අබින්නධනාාවේරමනියයේ රෙක්කාපදං සමාධයාමි අදිින්න අධානාවර්මනී සිකාපදන් සමාධියමි සුමෙච්චාචාරාවරමනිය රෙක්හාපදං සමාධයාමි කමේ සුමිච්චාචරවර්මනී සිකාපදන් සමාධයා මුසාවාධවරමනී සෙක්කාපදන් සමාධයාමි උසවදවිරමනී සිකාපදන් සමාධයා සුරාමීරය මජ්්‍ය පමාදටඨානාවරමනයේ දෙෙකාපදන් සමාධයාමි සුරමේරේ මජ පමාද්ටනවිරමනී සිකාපදන් සමාතියාමි නිසරණීන සද්නින් පංචසීලං දම්මං සාදුකං සුරක්කිතං කත්වා අපෙමාදිීනෙ සංපාදිත අමමන්තිී සමන්තාචක්කෙවාලිසු අත්‍රගච්චන්තුදිවෙතා සද්ධම්මන් මුනිරාජත්ස සුනන්තු සගේමොක්කෙදං දම්ම සවෙනෙකාලු අයං බදන්තා දම්ම සවෙනෙකාලු අයං බදන්තා දම්ම සවනෙකාලු අයන් භදංතති සාදුසන් නමෝතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සංබුද්ධස්සේ නමෝතස්සෙ භගෙවෙතු අරෙහතු. සම්මා සංබුද්ධස්ස නමෝතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සංබුද්ධස්ස යතාාගාරං දුච්චන්න්නං උන්ටිනෙ සමතිවිජෙතිී, ඒවන් අභාවිතං චිත්තං රාගෝසමතිවිජ්ජතිති. නැලව ශරිිපුුණ්්‍යිවර්ධනාරාම විහාරාධීපති මල්ලෝපිටියේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකකාධිකාරි ශාස්ත්‍රවේදී සාත්‍රපති පණ්ඩිත අප හිතවත් කල්්‍යයානමිත්‍ර යෝදැලේ රේවත අපේ පණඩිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුක විහාරස්ථානී වැඩසිටින පූජතර මහා සංගරත්නෙන් අවසරයි. මැදින්පුර පසලොස්සක පොහේදවස මුල්කරගෙන නැලවශ්‍රී පුුණ්්‍යවර්ධනාරාමය විහාරස්ථානයෙහි සිදුකරනු ලබෙන ආගමික වතාත් වතාවත්හි අදදින ධර්ම දේශනාව සඳහා මාතෘකාකරන්ටයෙදුුණේ ගාතාපාටය ඇතුළත් වෙන්න පිනතුනේ දම්ම පද දේශනාවටයි. මැදිින්පුර පසලොස්වක පොහොය දවසී තිබෙන වැදගත්කෙම පිළිබඳව සැදහැති පින්වාත් බ සියලු දෙනාටම පළමුුව සිහිපත් කරන්න ටෝනි ලොවතුනා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පිය රජතුමාන් ගේ ආරාධනාවකට අනුව එදා රජගහනුවර ඉඳලා කිබොල්වත් වැඩමකරන්ට ගමනා රම්භ කරන්නේ මැදින්පුර පසලොස්වක පොහේ දවසකයි. එමගේ පොහොේ දවසේ තිබෙන වැදගත්කම් තවබොහෝමයක් පවතිනවා රාහුල ගුමාරයා පැවිදි කිරීම සඳහා අවශ්‍ය මඟපෑදින්නේෙත් මේ මැදින්පුර පසලොස්සක පොහෙ දවසයි. ඉවගේීම තමයි පිනොත්තුන්නේ මැදින්පුර පසලොස්සක පොහේ දවස මුල්කරගෙන, අපිට තවත් වැදගත් කරුණා පවතිනවා නන්ද කුමාරයා තමන්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක කටේතු කළ මොහොතේදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මෙ නන්ද කුමාරයාට ජීවිතය උතුම් පැවිදිී තවය උදා කරල දෙන්නට කටේතු කරන්නේත් මැදින්පුර පසලොස්සක පොහෙදවසයි. එනිසා සැදහැති පින්වාත් ඔබ සියලු දෙනාම මේ ධර්ම දේශනාව පුරාවටම කායේන සංවරෝ සාදුූ සාධවා චාය සංවරු ලෝතුනා බුදුරජාණන් වහන්සේ ධරමය තුළදි දක්වනවා පින්වත් වුණේ යහපත් කටයුත්තා ආරම්භ කරනකොට අපි අපේ ජීවිතය තුළදී, අවස්ථා තුනකද සම්පූර්ණත්වයට පත්වෙන්න ටෝනි. පළවෙනි කාරණය තමායි කායේන සංවරෝසාදූ තමන්ගේ කය සංවරභාවයට පත්කරගෙන බනාහන්න ටෝනි. අපේ කයහරි අසංවරයි. ධර්මද ේශනාවක් ආරම්භ කරන්නට යෙදුනාහාමේ අපේ අය බණ අහන පිරිස බොමත්ත ලොස්සක් බන අහනකොට තවත් බොහෝ පිරිසාක් වෙනත් වෙනත් කටයුතුවල එතනද බණ එහෙනු අවිතරයි තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව ඒ ලබන්නට පුළුවන්කමක් නෑ.ඉනිසා පින්වත්තුබ හෑම සියලු දිනාම මේ අවස්ථාවේදී කයින් සංවරවෙච්ච සැදැහැවතෙක් සැදැහැවතියක් බවට පත්වෙලා බනාහන්නටූනි. පාීන සංවරු සාදුූ අපි කයි සංවර භව ඉතාම වැදගත් වෙනවා. සාධුවා චාය සංවරු අපි වචනේ සංවර භවත් අපි ජීවිතයට ඉතාම වැදගත් කාරණයක් බවට පත්වෙනවා එනිසා විශේෂයෙන්ම ඔබ සියලුදිනාගේම වචනය සංවර භවට පත්කරගෙන බනාහන්නටෝනි. මේ වචනය අපි හැම වෙලාවකම සුභාසිත වචනයක් බවට පත්කරගෙන කටයතු කරන්ටෝනි. දුන්වැනි කාරණය තමයි පින්නොත්තුුණේ මනසා සංවරෝ සාදුූ මනස සංවර කරගෙන අපි හැමකෙනෙක්ම බනහන්නට ඕනේ. මේ මනසේ සංවර භව ඇතිකර ගැනීම ඉතාම වැදගත් කාරණයක් බවට පත්වෙනවා. ඔබ දැන් සුදුවැැඳමුන් සැරසිලා මෙතන වාඩිවෙලා බනාහනව මට පේනවා. මම හිතනවා හැම කෙනෙක්ම මැනවින් බනාහනවා කියලා. හැබැයි ඔබේ සිතුවිලික්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මට දකින්නට පුළුවන්කමක් නෑ. අපි සිතේ සභාාවේ පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දක්වනවා පින්නොතුනේ වාරිජහෝවය තලේකිත්තුූ ඕකමෝකත උබ්බතු පරිපන්ද තිදංචිත්තාන් මාර්දියන් පහත ව. අපි සිත හරියට පින්නොතුනේ දියෙන් ගොටට ගත්ත මාළුවෙක් වගේ. හැම වෙලාවෙම සැලීමට පත්වෙනවා. හැම වෙලාවෙම විවිධ විවිධ අරමුණුවෙත තමන්ග සිතුවෙලි යොමු වෙනවා. එහෙම සංවර සිතකින් තමයි අපේ ජීවිතය අපි ගත කරන්නේ. එනිසා මේ බනාහාන සැදැහවත් පෙන්වත් සියලු දෙනාම මනසේ සංවර භව ඇතිකරගෙන බනාහන්නටෝනි. මනසේ සංවර භව ඇති වුණහාම ඔබට ඔබේ ජීවිතයට මේ කියන ධර්ම දේශනාව තුළ ලැබෙන ආනිසංසය එලසින්ම ලබන්නට පුළුවන්කමක් ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපි ජීවිතයට අපි එකතු කරගන්න කුහොමද. සුනාතධාරීත චරාත ධම්මි. උන් අවස්ථා තුනක් අපි ජීවිතේ සම්පූර්න්නත්වයට පත්කරන්න ටෝනි. සුනාත පලවිනි කාරණය තමයි පින්නොතුනේ මැනවින් අහන කෙනෙක් බවට අපි පත්වෙන්න ටෝනි. අපි හැම කෙනෙකුටම අපේ ජීවිතයේ තුළ ශ්‍රවන ආභහා දෙයක් නැත්නම් මේ කියන හැම දෙයක්ම ඔබට අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අ එහැම දෙයක්ම පිනතුනේ අපි ඊළඟ මොහොතේදී මොකක් දෙකරන්ටෝනි. ධාරේත ධාරණය කරගැනීමයි ඉතාම වැදගත් කාරණය බවට පත්වන්නේ හැබැයි අපේ ජීවිතේ තුළ අපි හුරුවෙලා ඉන්න මොකේටද අපි අහන්න හුරු වෙලා ඉන්නවා කියන ඕනෑම දෙයක් අහන කෙනෙක් බවට අපි පත්වෙලා ඉන්නවා තනොයි වැදගත්ම කාරණය අපි ජීවිතය තුළ සිද කරන්න බොහෝම අඩුවෙන්. ධාරණය කෙරගන්න ප්‍රමාණය බෝම අතලොස්සක්. ඒ නිසා පින්වතුනේ මේ ධර්ම දේශනාව තුළදී ඔබ සියලු දෙනාම මැනවින් අහන්නටෝනිේ මැනවින් අහනදය ඔබ ජීවිතේ තුළ ධාරණය කරගන්නට ඕෝනිේ. අන්නේ ධාරණය කරගත්ත දේට අනුවතමයි අපි ඊළඟට කටේතු කරන්නට ඕනි චරාත දම්මේ චරාත දම්මේ යනුවෙන් දේශනා කරන්ටෙදුනේ ඒ අහන ලද යහපත්්දේට අනුව සමාජය තුළ පිනොතුනේ අපි ජීවත්වෙන්නට ඕනේ. එහෙම ජීවත්වෙන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවනා බලන්න කල්පනා කරලා අපේ ජීවි බොහොම ලස්සන ජීවිත වෙනවා. වර්තමාන සමාජය තුළ බොහෝ වෙලාවට මේ අම්මලතාත්ත ලට අත්දැකම් ඇති ජීවිතයේ අම්මතාත්ත කියන දේවල් අද සමාජයේ ජීවත්වෙන දරුව බොහෝම අඩුවෙන්තම යහන්නේ. එයාල කැමැතිනෑ තමන්ගේ අම්ම තාත්තා වැඩිහිටියන් තමන්ගේ ජීවිතයන් තුළට යම් උපදේශයක් දෙනවට වර්තමාන සමාජය තුළ අපේ තරුණු දරුවන් හරි අකමැති. එහෙම අක්කමැතිවීමේ ප්‍රතිඵල තමායි අද සමාජයේ බොහෝ පිරිසාක් අතරමං වෙලා ජීවිතය කරන්න කියන්න දෙයක් නැතිව මෙ සමාජයේ අතර මංග වෙලා ජීවත් වෙන බොහෝ පිරිසක් එට හේතුව තමයි යම් දෙයක් කියපු හාම ඒ කියනදේ අහන්න සමාජයේ හුරු වෙලනෑ. යම් දෙයක් අහපුහාම තමයි අපිට ඒදය වැටහෙන්නේ ධාරණය වෙන්නේ. ඒ අනුව තමයි මේදේ හොඳයි මේදේ නරකයි කියන පනිවිඩය අපිට අපේ ජීවිතය තුළට එකතු කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. එනිසා පෙන්වොත්තුන්නේ මා මාතෘකා කරන්නටේදන ගාතාපාටට අනුව ඔබට දහම් කරුණු කීපයක් කියල දෙන්න බලාපුරොත්තු වෙනවා. යතහාගහාරං දුච්චන්නං. උට්ටි සමතිවි්ජති ඒවන් අභාවිතං චිත්තාං රාගූ සමති විද්්‍යති ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ ගාථ පාටේ තුළදී අපි සිත පිළිබඳව පිනුතුනේ ඉතාම වැදගාත ධර්මකාරණයක් පැහැදිලි කරෙනවා දැං ඔ ඇත්තු බණහනවා මෙතන ඔය අවුරස්මියෙන් ආරක්ෂාවෙන්න වැස්සොත් එහෙම නොතෙමේ ඉන්න බොම ආරක්ෂතව වහලයක් සකස් කරලා තියෙනවා. දැංගයේ වහලයේ සකස් කරලා තියෙනවා මනාව ඒනිසා වැස්සක් එෙමෙන්නේ නෑ හැබැයි බැරිවෙලාවත් ඔය වහලා තියෙන ටික අයින් කරලා ඔය පොල්ලතු කෑලි කීපයක් දාලා පිදුරු ටිකක් දාලා ඔය වහලි හදලා තිබ්බොත් එහෙම මොක දෙවෙන්නේ. අව්වෙන් ආරක්ෂාවෙන්න බෑ වැස්සක්කාවත් වැස්සිෙන් ආරක්ෂාවන්නත් බෑ මොකදවෙන්නේ. හොඳ ටෝම තෙමෙන්න වෙනවා. දැම්ම මනාව සකස්කරපු නැති වහලයයි අපේ හිතයි බුදුහාමුදුරුව සමාන කරනවා. දැමේ රාගය ආදී අකුසල සිතු වෙනිි පරිච් සිතුවිලිවලින් කවදාකවත් තමන්ට ජීවිතයෙන් සාර්ථකත්ත්වයක් ලබන්ට පුළුවන්කමක් නෑ. මනාව සෙවිලි නොකළ වහලයෙන් වැහිබිඳු වැටිලා ඒ පරිසරම විනාසවෙල අනවා වගේ. රගன் தෙත්වෙච්ච සිතනුත්වෙන්නේ ඔය කාරණයමයි. අපේ ජීවිතයේ විනාස වෙනවා. අපේ ජීවිතය ගොඩනගන්නට අපිට බැරිවෙනවා. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මේ රාගය කියන එක අපේ ජීවිතයට අවහිරයක් අපේ ජීවිතයට බාධාවක් යහපත් කිසිම දෙයක් අපිට කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඒ වගේීම තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන අපි නොතුනේ යතහා අගහාරං සුච්චන්නං උට්ටිහින සමතිවිජ්ජති ඒවන් සුභාවිතං චිත්තං රාගෝන සමතිවි්ජති. අර පලවෙනියට කියපු කාරණය මනාව සෙවිලි කෙරපු නැති වහලය තෙමෙනවා විනාසවෙල යනවා අපේ හිතත් මනාව වැඩි වෙනත් නම් අපේ ජීවිතත් විනාසවෙල යනෝකීන කාරණය පළවිනි ගාථවිදි පැහැදිලි කරනවා. දෙවැනි ගාථපාටයේ තුළද පැහැදිලි කරනවා පෙන්වොත්තුුණේ. මනාව සෙවිලි කළ වහලයක් රාගයෙන් තුර අපේ සිතත් සමාන කරනවා. මනාව සෙවිලි කළ වහලය තෙබෙන්නේෙ නෑ. මේ රාගී දුරු කරපු හිතාත් අපේ ජීවිතයට සැපතක්මයි උදා කරන්නේ. අපේ ජීවිතයට බාධාවක් උදාවෙන්නේෙ නෑ සැපතක්මයි ලගාවෙන්නේ. එනිසා ඔය ඇත්තු කල්පනා කරන්න මගේ හිත මනාව සෙවිලි නොකළ වහලයක් වගේ ඔහි තියාගෙන ජීවත් වෙනවද. එහෙමනැත්නම් මගේ සිත මනාව සෙවිලි කළ වහලයක් වගේ රාගහාදී සිතුවිලි දුරුකරන යහපත් සිතුවෙලි ඇතිකරගන්න සිතක් බවට පත්කරගන්නවාද කියලා ඔබම තීරණය කරන්නේ. එනිසා පින්ව වුණේ ඔබ සියලු දෙනාම අදම සීල සම්පත්තියක පීටමින් කටයුතු කරන්නේ ඔබේ ජීවිතය මනාව සෙවිලි කළ වහලයක් බවට කරන්නටයි මේ ගාථවාද මා මාතෘකහා විදිහට තෝරගත්තේ එක කාරණයක් නිසාමයි මැදින්පුර පසලොස්සක පොහොේ දවසේ වැදගත්කම පිළිබඳව මමුලින් සඳහන් කලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුද්දෝදන මහරජතුමාගේ බුදු පුතනුවන් තමන්ග පුරවරයට වැඩම කරව ගන්නේ පුදුමාකාරාසාාවකෙන් හිටිය තාත්ත කෙනෙක් සුද්දෝදන මහරජතුමා. එතුමන් අවස්ථාවන් ගණනාවකදීමේ මොකද කෙරන්නේ දහසක් පිරිස සමග දූත කණ්ඩායමක් පිටක් කෙරලා හරිනවා. තමන්ගේ බුදු පුතාවේ තමන්ග රාජධානයට වැඩම කෙරවගෙනෙ නෙට. අවස්ථා නමයක දීම මේ ගමන හරියන්න නෑ. කද වෙන්නේ යනාය ඔක්කෝම පැවිදිවෙනවා. අය කවුරුත් එන්නේෙ නෑ දැම් මේ කාරණය හරි ගැටලවා මේ ගැටලුව නිසාම සුද්දෝදන මහ රජතුම අවසානයේ තීරණය කරනවා තමන්ගේ පපුතත් එක්ක එකටම සහජාත වස්තූන් බවට පත්වෙච්ච කාලුදහායි ඇමතියාවේ පිටත් කරලා හරිනවා. මෙයා යන්න මත්තෙන් අවසර ගන්නවා රජතුමාගෙන් මම යන්නම් බුදුරජාණන් වහන්සේ වැඩම කෙරවගෙන එන්නං හැබැයි මට පැවිදිවෙන්නට අවසර ඕනේ. රජ්ජරුව බොහෝම සතුටට පත්වෙන අවසර දෙනවා. අන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිමුුල්වත් පුරයේ පිළිබඳව බදුමාකාර ලස්සන වර්ණනාවක් කරෙනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපන්ගමට වැඩම කරන්නට බුමාසාවෙන් හිටිය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජාතභූමියයට බොහෝම ආසාාවෙන් කටේතු කළ එ හේතුව තමයි තමන් උපන්ගමින් හමන සුළගාත් බුදුරජාණන් වහන්සේ සැපයක් විදිහෙට දක්වන්නට යෙදනි. මැදින්පුර පසලොස්වක පහුව දවස විසිදහසක් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ තමන්ගේ උපන්ගමට වැඩම කරෙනවා රජගහනුවර ඉදලා කිබුල්වත් පුරයට යොදුන් හැටක් තියෙනවා මේ යොදුන් හැට දවසකට එක යොදුනක් ගානී බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟරුවන වැඩම කරනවා දින හැටක් ගත වෙනවා කිබුල්වතට වැඩම කරනවා වැඩම කරලා සාක්‍ය වන්සික අන්ට පියමහ රජතුමා අඇතුළුව ධර්මය දේශනා කරනවා. සාක්ක්‍ය වංසිකව් කියලක අන්නෙ හරි මානනාධික පිරිසා. එනිසානේ එමානයේ නිසා පුංචි දරෝටිකක් සරහට දාලා තමගෙන් ඉටිවෙන්ඩ තිබෙන යුතුකම්්ටික ඉටු කරන්න හැදිවේ ඒනිසා. ඒනිසා මේ මානයේ දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයන් පවා සිද්ධ කරනවා. සුද්දෝදන මහරජතුමා සෝවාන් සකුර්ධාගාමි අනාගාමි පලේට පත්වෙනවා බනාහලා. සාක්‍ය වන්සිකයාන් ඔය කියන මාර්ගඵලයන් තුළට පත්වෙනවා. ජීවිතය අවසානීදි තමයි පියමහරජතුමන්ට උතුම් රහත්ඵලයේ උදාකරගන්නට අවශ්‍ය කරන එ පරිසරය ගොඩනගන්නේ. රාහුල කුමාරයා තමන්ගේ තාත්තා? පියතුමා අද තමන් බලන්ට එනවා කියලා ආසාාවෙන් සඳලුතලේට වෙලා බලාගෙනඉන්නවා. යසෝදරාව ඈත තියාම දකිනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛය විසිදහසක් මහා සගරුවන වැඩම කරෙනවා දකිනවා. දැකල තමන්ගේ පුතාට පෙන්නල දෙනවා அ රන්வாන්සිருරකින් බැබලමன் ඉදිරිෙන්ම වැඩම කරන්නේ ඔබේ පියතුමාන් බොහෝම සතුටට පත්වෙනවා අන්න පුංචි දරුවා රාහුල කුමාරයා ගේල්ලා අතේ එල්ලිලා දායාද இல்லනවා දායාද ඉල්වාට පස්සේ අන්න ධර්මදායාදය උරුම කරලා දෙනවා ජීවිතය ගොඩනගන්නෙට. නද කුමාරයා තමන්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාතුනකට මුණදීලා හිටිය අවස්ථාවක්. රාජාබිසේකය ඒවාගේ තමන්ගේ ගෘහ ප්‍රවිෂ්ටය ආවාහය සිදුවීම මේ කියන කාරණත්තුන එකම දවසේදි ලතිබුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දන්වලඳලා ධර්මදේශනා කරලා අවසානයේදි මොකද වෙන්නේ. පාත්‍රයේ දෙනවා නන්ද කුමාරයාතට දීලා බුදුරජාණන් වහන්සේ ඉදිරිෙන් වැඩම කරනවා එහෙම වැඩම කරනකොට නන්ද කුමාරයාට දාල යන්න බැරි කෙනෙක් හිටියා ඒ තමයි ජනපද කල්්‍යයානි පුදුමාකාර ලස්සන කාන්තාවක් ජනපද කල්යානයේ දැබොක දෙවෙන්නේ උඩුමහන් තලාවට වෙලා අත වනමින් කියනවා පැමිණෙන කියලා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතට දීලා වෙන කාටවත් දෙන්න විදිෙකුත්න බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතට ගන්නෙත්නේ දැන් කල්පනා කරනවා විහාරයට ගිහිල්ල පාත්‍රය අතට දීපු ගමන් මමපහු වෙනවා එහෙම හිතාගෙන ගියාට ඒ වැඩේ කරන්න බැරිවෙනවා ඒ බැරි වුුණට මෙයාගේ හිතේ තියෙනවා හැම වෙලාවකම මොකක්දේ ජනපද කල්්‍යනිව ද මහන වෙනවා ඒත් ඉතහදාගන්න බෑ ජනපද කල්්‍යයානය මතකේට එනවා. සිවුරු වැරලා යන්න කල්පනා කරෙනවා. බුදුරජාණන් වහන්සේට ඔය කාරණය පැහැදිලි වෙනවා. පැහැදිවිල ලමුකද කරන්නේ. යනවා ශේෂස්ත්‍ර චාරිකාවක. අප අයත් යනවාවන නේද සේෂත්‍ර චාරිකා එක ඇන්න මොකක්හරි ඇ දෙයක් අධ්‍යනය කරන්න ඇ මොනුහරි දෙයක් අධ්‍යනය කරන්න බලන්න අපිත් යනවා දැම් මෙහෙම දැම් මේ චාරිකාවක් එක්ගන යනවක් ොහේද තවතිසා දි්‍යලෝකයට මේ තෞතිසා දිව්‍යලෝකයේට යනකොට අතරමගේ එක තැන අතර වෙනවා අතර වෙලා අමකද කරන්න බුදු හාමුදුරු අධිස්ථාන කරනවා අන්න නන්ද කුමාරයාට දකින්නට පිච්චිලා ගියපු හේනක කනුමන්දක්කුට ඉන්නවා වැදිරියයක් ඇ පිච්චිලා අතපයි පිච්චිලා වල්ගයක්ත් පිච්චිලා දැම රූපි දකිනවා මේ රූපි දැක්කට කිසිම දෙයක් තමන්ගේ හිතට හරියට වැටෙන්නේ නෑ. දැන් තෞතිසා දිවලෝකට වැඩම කරනවා මෙහි ඉන්නවා දිව්‍යංගනාවන්. මේ දිව්‍යියංගනාවෝ දැක්කා නන්ද කුමාරයා. නඳ කුමාරයා දැකල කල්පනා කරනවා මගේ ජනපද කල්්‍යයානිය කෞද එහෙම කල්පනා කරලා ඊට පස්සේ මෙයාට මතක් වෙනවා අර අතර මකද දකිනවන හේනක සරීරයේ පිච්චිලගිය වැදිරියක් හරියට එයා වගේ කියලා හිතෙනවා බලන්නකු කල්පනා කරලා එතකොට මේ හිතුවිල්ලි මොහොති මොහො මොහොතින් මොහොත වෙනස්ෙනවා. දැම්ම ජීවිතීම කියලා හිතාගෙන හිටිය ජනපද කල්ලයානි තවතිසා දිව්‍යලෝකට ගියාට පස්සේ වෙනස් වෙනවා. ද අපිටත් ඕෝකනේති වෙලා තියෙන්නේ. අපේ ජීවිතයට ඕකතමයි වෙලා තියෙන්නේ. දකින දකින හැම දෙයක්ම ග්‍රහණය කරගන්නවා මමය මාගේ කියන මේ අවස්ථාව මුල් කරගෙන. එනිසා පින්නොත්තුුණේ හැමවෙලාවකම සිත වඩන්නේ. සමත විදර්ශනා කියන අවස්ථා දෙක ජීවිතයට ප්‍රගුණ කරන්නේ. මේ තුළ තමයි ජීවිතය සාර්ථක කරගන්නට ඔබට අපට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒනිසා සිත වැඩුවොත්තමයි ජීවිත ජයගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. මේ විසිරිලා තියෙන සිතුවිලි එක අරමුණකට ගැනීම තුළයි අපිට ජීවිතය ජයගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒනිසා පෙන්නතුනේ ඔබ සියලු දෙනාම මේ ධර්ම දේශනාව පුරාවටමේ මම දැක්කා බොම සංවරව ඔබ බනෑහුවා. ඒ නිසාමා මුලින් සඳහන් කළේ ඒ අවස්ථාවට ඔබට ජීවිතයේ පත්කරන්නට පුළුවන්කමේ හැකියාව සක්තියේ ලැබුණා. ඔබ මැනවින් බනෑහුවා. ඒ අහපුදය ඔබ ධාරණය කරගෙන සමාජයේ තුළ සාර්ථක ජීවිතයක් ගත කරන්න. මනාව සෙවිලි කළ වහලයක් වගේ ඔබේ සිතුවිලිත් මනාව ගොඩනගන්න. රාගාදී සිතුවිලි ඔබේ ජීවිතය තුළින් ඈත් කරන්න අන්න එතකොට මනාව සෙවිලි කළ වහලය නොතෙමී තිබෙනවා වගේම අපේ ජීවිතයක්. අර්ථවත් කරගන්න අපිට පුළුවන්කම හැකියාව ශක්තිය පවතිනවා. එනිසාද දවසේදී විශේෂ වසයෙන් මේ ධර්මදේශනාමය පංකම සඳහා දායකත්වය ලබාදමින් කටේතු කරන්ටේදන පෙන්වක් පිරිස්ස විදිහයට එච්චෙන් විජේරත්න බඩා S එකේ සමරපපිරුම මහත්මා එච්චේ සීතාමාලනී මහත්මිය කියනම පෙන්වාත් පිරිස මේ පරලොව යන්නට යදන එචචේම් ජයසේන දයාබර පියතුමන්ට ජර් බණ්ඩහරමැනිිකේ දයාබර මෞතුමයට එච්චේ අ්හාමි දයාබර පියතුමන්ට ජේමැනික්කාමි දයාබර මෞතුමයට එසම් කුසුමාවති ඒ නැන්දනයට එච්චම් කිරිබඩා තම සහෝදරයාට පිன்னනමෝදන් කිරීම සඳහා මෙ උදාරතර පංකමට දායකවෙමින් සම්බන්ධවෙමින් කටේතු කරන්නට යෙදෙනවා. ඒවාගේම සමරපපිරම මාත්මා ඇතුළු එ පවුලේ පින්වත් පිරිස පිනනුමෝධන් කිරීමට බලාපොරොත්තු වෙනවා H ඥානවෙති මැනිකේ දයාබර මෞතුමිය බඩා ධයාබරපිය තුමාන් මුතුබණ්ඩා තම මාමණ්ඩියසි පත්කරලා පිනනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමාගේම එස්සාර් කඩිගුමුව මහතා හා එච්චෙන් විනීතා කුමාරිහාමි මාත්මිය යන දෙපල නමින් මේ පරලවගිය දයාබර දෙමාපියන්ට අනමෝදන් කිරීම හා තම දරමුණපුුරන්ට ආසීර්වාද එකතු කිරීම සඳහා මේ උදාරතරය පිංකම තුළ බලාපුොරොත්තු වෙනවා. ඒවාගේම අදට අට වන ජන්මදිනය සමරණ කේකේඩී ඉනිදු සත්සර දරුවාට සීර්වාද එකතු කරන්නට උදාரතර පංකමතුළ සැදහැති පෙන්වත් සියලුදිනාම බලාපොරොත්ති වෙනවා. එනිසාද දවසේදී ඔබ සියලු දෙනාම උතුම්මූ දහරමදානමය පංකමකට දායකත්වය ලබාදමින් කටේතු කරන්නට යෙදනා සහිපත් කරන්නට යෙදන මේගේ සියලු දෙනාමසිහිපත් කරගෙන ඒ සෙලු දෙනාටමත් ඒවාගේම නැලව සේපුුණ්‍ය වර්ධනාරාමය ආදීකොට ඇති ඒ විහාර ගණයන්හි අධිපදිත්වය දරමින්ඉ අපවත්වී වදාල අතිගවුරෝණිය නායක මයිම්පාණන් වහන්සේලා වරප්‍රමුක සදාපූජනී මහාසංගරත් නේටත් පෙවස් සමාදන් වෙන සැදහැති පෙන්වත් හැම සියලු දෙනාගේ නමින් මේ පරලුව ගිහිල්ල පින්බලාපොරොත්තු වන එ සියලු දෙනාටමත් අත දවසේදී අපි රැස්කර ගත්ත මේ උදාරතර පුුණ ශක්තිය විහාරස්ථානයේ විහාරාධීපති අපේ කල්්‍යයානමිත්‍ර යෝදැලේ රේවත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේ පරම්පරානු ගතව මියපර්ලවගිය එසියලු ඥාතිීන් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් කරමු අනුමෝදන් වීවායියන උදාරතරේ ප්‍රාර්ථනාව ඔබේ සිත්තු ලැතිකරගෙන කවුරුත්සාදු කියල පින්නනමෝදන් කරන්න. සාධූසාධූසා හොඳ යිස් සියලුදිනාමේ මත් සමග එකට ගාතාවන් කිවෙමින් දෙවියන්ට පින්නන්මෝදන් කරමු ආකාසට්ටාචබුම්මට්ට දිවානාගා මහිද්දිකා, පුණ්ඥන්තන් අනුමෝදිත්වාචිරං කන්තුදේසනං ආකාසට්ටචබුම්මට්ට දිවානාග මෛද්දිික, පුණ්ඥන්තන් අනුමෝදිත්වාචිරංරක් කන්තුදේසනං. ආකාසට්ටාචබුම්මට්ටා දිවානාගමෛද්දික පഞ්ඥන්තන් අනුමෝදිත්වාචිරං කන්තුදීපිවංසදා ඉදංමිඥාතිනංහොතුසුකි පොන්තුඥාතයෝ ඉදංමි ඥාතිනං හෝතුසුකිතා හොන්තු ඥාථයෝ. ඉදංමි ඥාතිනං හෝතුසුකිිතා හොන්තු ඥාතයෝ සදු කියනෙමොම. සාධසාධසාදුු මැදිින්පුර පසලක්ෂක පොයදිනේ ඒ අවස්සන් වු ධර්මදේශනාව සිදුරන ලද දේශකයානන් වහන්සේ කොස්කොල්ල සී සාක්‍ය මනින්ද්‍රාරාමාධීපති, මිල්ලව ධර්මවිජය මහපිරිවෙනි නියෝජ්‍ය පරිවේනාදීපති. මල්ලෝපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලේ නියෝජ්්‍ය ලේඛකාදීකාරි ශාස්ත්‍රපැති රාජකීය පණ්ඩිත අවසරයි නවුල සුගත සිරි ගරු කටයතු නායක ස්වාමින් වහන්සේ. ධර්ම පන්ුු පිළිගන්නන්නට මයිතාම ගෞරුවෙන් යුත්තව ඒ සැදැහැවත් බෞද්ධ සුපින්වතුන්ට ඇරයුම් කරනවා. අ දි ධර්මාභී මංසල ඔබේ විහාරස්ථානයේ සිට ගෙන එන්නට මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ජේසී අලවතුවල පදනම සහ විනිල් මැණක් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා එසියලු දෙෙනත් මෙ මොහොතේ ඉතාම ගෞරුවෙන් යුත්තුව ස පත්කරමින් පුුණ්්‍යානුමෝදනාවන් ගෙනේනු ලබනව ධර්ම දේශනාවේ වැඩකටයුතු අවසන් කරන්නට ගෞ්නිය නායකු ස්වාමීන් වහන්සේට නැවතත් ඇරයුමු කරනවා. හොඳයි සිලුදිනාටම මෙ අවස්ථාවේදී ධර්මය පරිස්කාර පූජාවන් සිදුකරමින් ප්‍රැස්කරගත්තේ උදාාරතර පුුණ ශක්තිය මේ වැඩසටහනියේ නියමුවන් විදිහට පටේතු කරන ඒ අපේ පින්වාත් මහත්මා ඇතුළු ඒ මාධජාලී සැද පෙන්වාත් සියලු දෙනාටමත් ඒවාගේම සීල සම්පත්තියක පිහිටි ඔබ සියලු දෙනාටමත් අද දවසේදී මේ උතුම් පින්කම සඳහා වචනයකෙන් පවා උදාවඋක්කල උපකාර කළ හෑම සියලු දෙනාටම උතුම් නිවණින් සැනසීම උදාකරගන්නට මෙ උදාාරතර පුුණෙශක්තිය උතුම් පාරමි ධර්මයක් බවට පත්පේවා යන උදාාරතරය ප්‍රාර්ථනාව සිත්තු ඇති කරගෙන කවුරුත් සාදු කියලනිවන් ප්‍රාර්ථනා කරගන්න. සාධූසාධූසාට ආසීර්වාද එකතු කරනවා කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායිනෝ. අත්තාාරෝ ධම්මාවඩ්ඩන්තියේ ආයුුවන්නු සුකංබලං ආවිරාරෝග්‍යෙ සංපත්තිී සග්්‍ය සංපත්ති මේේ වච්චේ අතෝනිබ්බානෙ සංපත්තිී ඉමිනාතිී සමි්්‍යතු